ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කුමන තීරණයක් අත්ද ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන බව ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සහ ශිහාන් සීමසිංහ යන රාජ්‍ය අමාත්‍යවරුන් අද ප්‍රකාශ කළා. ඒ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඊයේ ගත්තු දේශපාලන මණ්ඩලයේ තීන්දුව අපට සමකරන්න පුළුවන් වෙන්නේ 2022 මැයි 9 වෙනිදා කොළඹට සෙනඟ ගෙනල්ලා අරගලයට ගහන්න ගත්තු තීන්දුව හා සමානයි ඊයේ ගත්තු තීන්දුව. එම තීන්දුව පුද්ගලික ආත්මාර්ථකාමී ව්‍යසනකාරී තීන්දුවක් විදිහට අපි කල්පනා කරනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගමේ ඉන්න පාක්ෂිකයා අවධානමට ලක් කරනවා. මැයි 9 වෙනිදා මේ ආකාරයේම තීන්දුවක් 2022 ගත්තා. ඒ පීඩාවට ලක්ුණේ අපේ පාක්ෂිකයෝ. අපේ පාක්ෂිකයෝට ගහලා රෙදි ගලවලා බේරේ වැවේ ඔබන තත්වයට පත් වුණා. එම අවස්ථාවේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට විකල්පය විදිහට හිටිය රනිල් වික්‍රමසිංහ වර්තමාන ජනාධිපතිතුමා. දැන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තර්කය තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට නොගැලපෙන බව. මේ නොගැලපීම තේරුම් ගන්න අවුරුදු 2කට වැඩි කාලයක් යාම පිළිබඳව අපි කනගාටු වෙනවා. ඒ වෙලාවේ ගැලපුණු දැන් නොගැලපෙන හඳහන මොකද්ද කියලා අපි ප්‍රශ්න කරනවා. මේ ජනාධිපතිවරණයේ තීන්දුව මේ රටේ අනාගතයේදී නැවත 2022 ඇතිවෙච්ච ආර්ථික අර්බුදයට ගමන් කරනවද, කලහකාරී තත්ත්වයට ගමන් කරනවද, එහෙම නැත්නම් මේ අවුරුදු 2ක කාලය තුළ අපි ඇති කරගත්ත ආර්ථික ස්ථාවරත්වය ඉස්සරහට ගෙනියනවද නැද්ද කියන කාරණාව තීන්දුව කරන මැතිවරණය. සියලු පුරවැසියන් වගකීමෙන් කටයුතු කරන්න සූදානමින් ඉන්නවා කියලා අපිට පේන්න තියෙනවා. වර්ෂ 2කට කලින් තිබ්බ තත්ත්වය දිහා සංසන්දනය කළ බලද්දී අද තත්ත්වය විශාල වර්ධනයක් වෙලා තියෙනවා. හැබැයි මෙතනින් අපිට නවතින්න බෑ. අපේ රටේ ඉතිහාසයේ ඇතිවෙච්ච ප්‍රශ්නේ තමයි අපි මේ වගේම ආර්ථික කඩාවැටීම් වලට ගිහිල්ලා තියෙනවා. මේ තරම් ගැඹුරට කඩාවැටීමකට ගිහිල්ලා නැහැ. අපි යම් ස්ථාවරත්වයක් කරගන්න සෑම අවස්ථාවකදීම විවිධ අයගේ විවිධ බලපෑම් මත ඒ ස්ථාවරත්වය ආපස්සට හරවන්න ඒ අස්ථාවරභාවය ඇතිවෙච්ච තීන්දුව වෙත නැවත ගමන් කරලා තියෙනවා. ඉතින් එවැනිම තත්ත්වයකට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ උත්සාහ දැරීම ඉතාම කනගාටුදායකයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට තමයි වැඩි වගකීමක් තියෙන්නේ මේ රටේ ස්ථාවරත්වය සහ රට ආරක්ෂා කර ගැනීම වෙනුවෙන්. මොකද ඒකට හේතුව පොදුජන පෙරමුණේ ඔය ඉන්න සුළු පිරිස ගත්ත තීන්දුව නිසා තමයි අපේ රට යම් ආකාරයක අර්බුදයකට ගියේ. බැතර පොදුජන පෙරමුණේ තවත් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම එක්ස් පණිවුඩ නිකුත් කරමින් ජනාධිපතිවරයාට සහාය පළ කරන බව ප්‍රකාශ කර තිබුණා. විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා එක්ස් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායමේ බහුතරයක් ජනාධිපතිවරයාට සහාය පළ කරන බවයි. ආර්ථික ස්ථවරත්වය සහ රටේ අභිවෘද්ධිය සඳහා වන ප්‍රතිසංස්කරණ සහ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යාමට තමාද ජනාධිපතිවරයාට සහාය පළ කරන බව අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවේදී රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතාද ජනාධිපතිවරයාට සහාය දැක්වීම පිළිබඳ අදහස් පළ කළා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට ආපු කෙනෙක් මම රනිල් වික්‍රමසිංහ මැතිතුමා. ජනාධිපති අපේක්ෂකයෙක් වශයෙන් කටයුතු කරන්න අවශ්‍ය අප තැම්පත් කළා තියෙනවා. අපි පහුගිය කාලේදී ආර්ථික යුද්ධයක් එක්ක නියුණු පිරිසක් ආර්ථික වශයෙන් මේ යුද්ධය ජයග්‍රහණය කරන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඒ කරපු කාර්යභාරය ස්ථාවර රටක් සඳහා යන ගමනේදී ක්‍රීඩා රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් මම ඇත්තරම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට මේ මැතිවන්නේදී උදව් කරන්න සූදානම් කළා. බැතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.එම්. චන්ද්‍රසේන හා එස්.සී. මුතුකුමාරණ යන මහත්වරුන්ද ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන බව ප්‍රකාශ කරනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු අනුරාධපුර දිස්ත්‍රික් කමිටුවේදී අදහස් දක්වමින් ඔවුන් මේ බව කියා සිටියා. මේ රටේ ජනතාව දැඩි ආර්ථික සමාජීය දේශපාලන අර්බුදයක හිටියේ. ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීමටත් අවිචාර ක්‍රමවේදයක් තුල අපේ පාක්ෂික ජනතාව දැඩි පීඩනයට ලක් කරන්නට කටයුතු කරපු ආකාරයේ විවිධ
කණ්ඩායම් තුලින් අපි දැක්කා. ඉතින් එවැනි අවස්ථාවකදී මම හිතනවා වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉතාමත්ම හොඳ ප්‍රවේශයක් ගත්තා මේ රටේ ආර්ථික සමාජීය දේශපාලන අර්බුදයේ විසඳන්නට. ජනමතය පිළිබඳව අපි වැඩි අවබෝධයක් තියෙන්න ඕනේ. ඒක නිසා තමයි මම පැහැදිලිවම කිව්වේ තැල්ල බඳින්නත් බෙල්ල තියෙන්න ඕනේ. අපේ බෙල්ල විතරක් නෙවෙයි මේ රටේ ජනතාවගේ ඔලු ටික හිඳලා ආරක්ෂා කරන්නට ලොකු කැපවීමක් කරපු කණ්ඩායමක් හැටියට තමයි අපි දකින්නේ. ඉතින් ඒක නිසා මේ පිළිබඳව මීටත් වඩා බුද්ධිමත්ව හිතුවනම් අපේ පක්ෂයේ සීලු දෙනා මීටත් වඩා බොහොම සුදුසු ජයග්‍රහයි අවස්ථාවක් උදා කරගන්නට තිබුණා.